Sadhu Namo Tassa Bhagavato Arahato Sammasambuddhassa. Avasarai pinna swanansa Namo Buddhaya. භාගතුන් වහන්සේ වදාලා තස්සිමේ සත්ත බුද්ධංගේ භාවයතු කාම ආසවාප චිත්තම් විමුච්ඡති භවආසවාප චිත්තම් විමුච්ඡති අවිජ්ජවආසවාප චිත්තම් විමුච්ඡති කියලා. පින ස්වාමීන් වහන්ස අපි කතා කරන මේ බුද්ධංග ධර්ම හත ගැන දේශනා කර බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධංග හත හොඳට දියුණු වුණාම හිතක දියුණු වුණාම කාමාශ්‍රව වලින් හිත නිදහස් වෙනවා කියලා. ඒ වගේම භව ආශ්‍රව භවයට අරයන ආශ්‍රවවලනේ හිත නිදහස් වෙනවා. අවිද්‍යාව චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අනවබෝධය අයින් වෙලා විද්‍යාව පහළ වෙනවා. ඒ ආශ්‍රව කුම නිදහස් වෙනවා. ඒතර ආසවක්ඛය ඥානය අරන් දෙනවා මේ බොජ්ජංග හොඳට දියුණු කළාම. ඉතින් ස්වාමීන් වහන්සේ සමගින් අපි පහුගිය දින කීපෙම මේ බොජ්ජංග ගැනයි කතා කළේ. සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හත ගැන. පින්න ස්වාමීන් වහන්ස මේ බොජ්ජංග දිනු වීම ගැන බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී විවිධ විදියට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කුණ්ඩලී සූත්‍රය අපි ශ්‍රවණය කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන මේ මොහොතේ කුණ්ඩලී සූත්‍රයේදී අපිට හොඳට තව ටිකක් පැහැදිලි කරගන්න හොඳට මේ ධර්ම මාර්ගයට යොමු වෙන කෙනෙකුට උපකාර වෙන අයුරින් භාගතුන් වහන්සේ මේ කුණ්ඩලිය කියන කෙනාට මේ ධර්මාභෝධය ගැන ධර්මාභෝධර කෙනෙක් යොමු වෙන හැදිය ගැන කියලා තියෙන. ඒ වගේම මේ ඉන්ද්‍රිය සංවරය ගැන විශේෂ සම්බුදු වදන් වලින් භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය සංග්‍රහය ගැන තෝරලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ මුලින්ම කැමැති දැනගන්න කොහොමද මේ උතුම් සූත්‍ර දේශනාවදී භාගතුන් වහන්සේ ඉස්සලාම ආරම්භ වෙන්නේ කොහොමද මේ කුණ්ඩලීය පිරිවැජියෙක් නේ ස්වාමීන් පරිබ්‍රාජිකයත් එක්ක මේ කතාබහ හටගන්නේ කොහොමද කියලා මුලින්ම දැනගන්න කැමැති ස්වාමීන් වහන්සේකින්. එහෙමයි අවසරයි සන්නස. භාග්‍යතුන් වහන්සේ සාකේතනවර අංජනවනේ මිගදායේ වැඩවාසය කරද්දී තමයි මේ කුණ්ඩලී පරිබ්‍රාජකයා පරිබ්‍රාජකයා කිව්වහම පිරිවැජියා අන්‍යාගමික තාපසෙක් භාග්‍යතුන් වහන්සේ කරා පැමිණුණා. පැමිණලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටු වෙලා සතුට සාමීචි කතා බහ කරලා පැත්තකින් මේ පරිබ්‍රාජකයා ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට කියනවා බවත් ගෞතමයන් වහන්සේ මම ආරාමවල ලැබුම් ගන්න කෙනෙක්. ආරාමවල ගිහිල්ලා මම නවතිනවා. මම පිරිස අතර වාද කරමින් හැසිරෙනවා. බවත් ගෞතමයන් වහන්සේ මම උදේ ආහාර අනුභව කරලා පසුබත් කාලේ දානින් පස්සේ මගේ සිරිත මේකයි කියනවා. ආරාමෙන් ආරාමයට උද්‍යානෙන් උද්‍යානයට මම සක්මන් කරමින් යනවා. එහෙම ගිහිල්ලා මම මෙසේ වාදය මම ඊට පස්සේ හම්බෙනවා මෙසේ වාදයන්ගෙන් නිදහස් වන්නේ මෙසේ වාදයන් කරන්නේ යන අනුසත් මතුකොට කතා කියන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දකිනවා. ඒ කියන්නේ වාද විවාද වලටම මේ කියන්නේ දතකට මැදගෙන ඉන්න මේ අන්‍යාගමික පිරිස් ගාවට මම යනවා කියලා කියන්නේ. තර්ක විතර්ක වාද විවාද කරලා තමයි කියවෙන්නේ නේද? ඔව්. කිය උපාරම්භහනි සංසය කියන්නේ එකට එක කතා කියමින් තමන්ගේ වාදයේ ජය ගන්න විදිහට තමන්ගේ වාදයෙන් තමන් මේක නිදහස් වෙන විදිහට අන්තය මේ තමන්ට එල්ල කරන තර්ක විතර්ක වලින් ඒ වාද නංගන විදිහත් නංගුබ වාදයකින් ලිහිලා යන විදිහත් ලිහිලා යන විදිහත් ඒ මහානිසංස කරගෙන ඉති වාද ප්‍රමුඛානිසංස කියලා විස්තර වෙනවා. ඒ වානිසංස කොටගෙන වාසය කරන හැය මට හම්බ වෙනවා කියනවා. මේ කුණ්ඩලියේගේ පුරුද්ද. ඕ. එතකොට දැන් මේ ගිහාම මට හම්බ වෙන අයගේ ස්වභාවය ඔකයි කියනවා. ආහ් විවිධ ආරම්මලින් සෝයි. ඉතිවාද ප්‍රමුඛානි සංසාච උපාරම්භානි සංසාච. මේ විවිධ තාපසවරු පිරිවැජියන්ගේ ගතිගුණ මේ
කියන කියන අනිත් අයට වාද නංවනවා මේ ඊට පස්සේ තමන් වාදයෙන් නිදහස් වෙන ආනිසංසය කොටගෙන තමයි ඔවුන් වාසය කරන්නේ වාදයන්ගෙන් නිදහස් වන්නේ මෙසේ වාද කරන්නේ යන අනුසස් මතුකොට කතා කියන ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මං එහිදි දකිනවා ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මෙයා අහනවා භාග්‍යතුන් වහන්සේ භවම්පණ ගෞතමෝ කිමානි සංසෝ විහෙරති ගෞතමයන් වහන්සේ කුමක් ආනිසංස කරගෙන මම ගියාම වාදයන් ආනිසංස කරගෙන වාදයන්ගෙන් නිදහස් වෙන විදිහ නම් උපවාදයකින් නිදහස් වෙන්නේ කොහොමද ඊට පස්සේ එකට එක කිරීම උපාරම්භය මේ ආනිසංස කරගත්තු අය තමයි මට ගියාම ආරාමවල මොන ගෙහෙන්නේ ඉතින් භාග්‍යතුන් වහන්සේ කුමක් ආනිසංස කරගෙනද වාසය කරන්න කියලා ගෞතමයන් වහන්සේ කුමක් ආනිසංස කරගෙනද වාසය කරන්න කියලා කොණ්ඩලියහනෝ එහෙමයි අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා විජ්ජා විමුක්ති ඵලානි සංසෝක්ඛෝ කොණ්ඩලිය තථාගතෝ විහෙරති හරි ලස්සන පිළිතුරක් කොණ්ඩලිය තථාගතයන් වහන්සේ විද්‍යාවත් විමුක්තියත් කියන ඵලයන් විද්‍යාව කිව්වම සන්නහස චතුරාර්ය සත්‍ය අවබෝධය විමුක්තිය කිව්වහම තණ්හාවෙන් ලබන අවිද්‍යාවෙනුත් තණ්හාවෙනුත් ලබන නිදහසීම අන්නේ විද්‍යාවත් විමුක්තියත් කියන ඵලයන් ආනිසංස කරගෙනයි තථාගතයන් වහන්සේ වාසය කරන්න කියන්නේ. එතකොට මෙයා අහනවා කතමී පන භෝ ගෞතම ධම්මා භාවිතා බහුලී කතා විද්‍යා විමුක්තිම් පරිපූර්ණෙන්ති. ගෞතමයන් වහන්සේ කුමන ධර්මයන් වැඩුවාමද කුමන ධර්මයන් බහුල වශයෙන් පුරුදු කරගත්තාමද විද්‍යාවත් විමුක්තියත් පූර්ණත්වයට පත් වෙන්නේ. මනෝ පුරුදු කරගත්තහමද මේ විද්‍යාව කියන ඵලයත් ඒ වගේම විමුක්තිය කියන ඵලයත් ලැබෙන්නේ කියලා අහනවා මෙයා. අන්න බුදුරජාණන් වහන්සේ එතකොට දේශනා කරනවා සත්තකෝ කුණ්ඩලිය බොජ්ජංගා භාවිතා බහුලී කතා විද්‍යා විමුක්තිං පරිපූර්ණෙන්ති. කුණ්ඩලිය මෙන්න මේ සත්ත බොජ්ජංගයන් අපි මේ බොජ්ජංග සංයුක්තයේදී කතා කරන මේ සත්ත බොජ්ජංගයන් වැඩුවහම බහුල වශයෙන් වැඩුවහම තමයි මේ විද්‍යාවත් විමුක්තිය පූර්ණත්වයට පත් වෙන්නේ කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ වෙන්නේ, නිදහස් වෙන්නේ, දුක නිදහස් වෙන්නේ මේ බොජ්ජංගහත පරිපූර්ණත්වයට පත්වීමෙන්. එහෙමයි. මොන ගහනවන සන්නස ආනන්ද සූත්‍රය නේද? හතක් වැඩුවහම හතක් වැඩෙනවා කියනවනේ. ඒ හත වැඩුවහම ආය දෙකක් වැඩෙනවා කියනවා. එහෙමයි. ඒ හතර තමයි සතර සතිපට්ඨාන වැඩුවාම සප්තබොජ්ජංගය බොජ්ජංගහත හේතුල වැඩෙනවා. බොජ්ජංගහත වඩන කෙනා තුළ විද්‍යාවත් විමුක්තියත් කියන සාක්ෂාත් වෙන්නේ. මේ ඵල දෙක සාක්ෂාත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළන්නේ විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරගන්න වඩන්න ඕනේ බහුල වශයෙන් පුරුදු කරන්න ඕනේ මේ සප්තබොජ්ජංග ධර්මයන් කියලා. එතකොට මෙයා අහනවා කතමී පන බොහෝ ගෞතම ධම්මා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. මොනව වැඩුවාමද මේ ගෞතමයන් වහන්සේ මේ බොජ්ජංග පූර්ණත්වයට පත් වෙන්නේ? බොජ්ජංග දිනු වෙන්නේ මොනව වැඩුවාමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදානො චත්තාරෝකෝ කුණ්ඩලියේ සතිපට්ඨාන භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. සතර සතිපට්ඨානයන් වැඩුවාම තමයි බොජ්ජංග ධර්මයන් පූර්ණත්වයට පත් වෙන්නේ. ආනන්ද සූත්‍රයේ විස්තරය විදිහට නේද? එහෙමයි. හතරක්, හතක් දෙකක් එහෙමයි. එතකොට බොජ්ජංගයන් පූර්ණත්වයට පත් කරගන්න කැමති කෙනා විසින් එතකොට වඩන්න ඕන බහුල වශයෙන් පුරුදු කරන්න ඕන දේ අපිට මොන ගහේනවනේ? සතර සතිපට්ඨාන, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානයන්. ඊළඟට මෙයා අහනවා කතමේ බොහෝ ගෞතම ධම්මා භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති. ගෞතමයන් වහන්සේ මේ සතර සතිපට්ඨානයන් පූර්ණත්වයට පත් වෙන්නේ කුමන දෙයක් බහුලව වැඩුවහමද පුරුදු කළහමද? කුමක් වැඩුවහමද මේ සතිපට්ඨානයන් වැඩෙන්නේ කියලා අහනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදානවා තීනිකෝ කුණ්ඩලියේ සුචරිතානි භාවිතානි බහුලී කතානි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති. කුණ්ඩලිය ත්‍රිවිධ සුචරිතයේ වැඩුවාම බහුල වශයෙන් වැඩුවාම පුරුදු කළාම තමයි මේ සත සතිපට්ඨානය පූර්ණත්වයට පත් වෙන්නේ. කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කියන ත්‍රිවිධ සුචරිතය.
වැඩුවහමයි සතිපට්ඨාන එහෙමනම් පූර්ණත්වයට පත් වෙනවා කියලා දේශනා කරන්නේ. ඊළඟට අහනවා මෙයා කතමේ පන බොහෝ ගෞතම ධම්මා භාවිතා බහුලී කතා තීනි සුචරිතානි පරිපූර්ණති. ගෞතමයන් වහන්සේ කුමන ධර්මයන් වැඩුවාමද මේ ත්‍රිවිධ සුචරිතය මේ පූර්ණත්වයටපත් වෙන්නේ? සම්පූර්ණ වෙන්නේ. සම්පූර්ණ වෙන්නේ. එතකොට පිළිවෙලින් මෙයා බලන්න මෙයාගේ එකින් එකට අහගෙන යනවා. අහගෙන යනවා. අපිටත් ඒක ප්‍රයෝජනවත්. අපිට මේ බොජ්ජංග අපි චතුරාර්ය සත්‍ය අවබෝධය පතාගෙන අපි දියුණු කළ යුතු බෝධි අංග හත. එහෙමයි. මේක වඩා ගන්න කැමති අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල ප්‍රතිපදාවක් මෙතනදී දේශනා කරනවා. එතකොට මේ ත්‍රිවිධ සුචරිතය වඩා ගන්න එයා බහුල වශයෙන් පුරුදු කරන්න ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉන්ද්‍රිය සංවරෝ කෝ කුණ්ඩලිය භාවිතෝ බහුලී කතෝ තීනි සුචරිතානි පරිපූර්ණති. ඉන්ද්‍රිය සංවරය වැඩුවහම බහුල වශයෙන් පුරුදු කළාම තමයි ත්‍රිවිධ සුචරිතය පූර්ණත්වයට පත් වෙන්නේ කියලා. ඉන්ද්‍රිය සංවර කරගත්තා. එතකොට මෙයා එකින් එකට අහනවා මේ දැන් අරගොල්ල බාහිර තාපසවරු වාද විවාද අනුසස් කරන් හිටියේ භාගතුන් වහන්සේ වදාළ විද්‍යා විමුක්ති අනුසස් කරන් ඉන්නවා කියලා. එහෙම. ඊට හේතුව වුණා බොජ්ජංගහත කියලා කිව්වේ සවනත්. එහෙම. බොජ්ජංගහතට ලැබෙන හේතුව වුණාම සතර සතිපට්ඨානය කිව්වේ. එහෙම. සතර සතිපට්ඨානය ලං කර දෙන්නේ ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතයෙන් කියලා කිව්වේ ත්‍රිවිධ සුචරිතයට උපකාර වෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයක් නගනවා. එහෙමයි. කතම් භාවිතෝච කුණ්ඩලේ ඉන්ද්‍රිය සංවරෝ කතම් බහුලී කතෝ ත්‍රීනි සුචරිතානි පරිපූර්ණේති. කුණ්ඩලිය කෙසේ භාවිත කරන ලද්ද කෙසේ බහුල කරන ලද්ද ඉන්ද්‍රිය සංවරය ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ කරයි. ඉන්ද්‍රිය සංවරය කොයි විදිහට පුරුදු කළාමද ඒ තුළ ත්‍රිවිධ සුචරිතේ වැඩෙන්නේ? ත්‍රිවිධ සුචරිතේ වැඩෙන ආකාරයට ඉන්ද්‍රිය සංවරේ වඩා ගන්න හැටි ඔන්න බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට මේ දේශනාවේදී පැහැදිලි කරනවා. එහෙමයි. ඉද කුණ්ඩලිය බික්කු චක්කුණා රූපං දිස්වා මනාපං නා බිජ්ජති. මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැකලා මනාපං නා බිජ්ජති. මනාප අරමුණට ආසා කරන්නේ නැහැ. නා අබිජ්ජති. එහෙමයි. මනාප අරමුණට ආසා කරන්නේ නැහැ. නාභි හංසති. ඒ කියන්නේ එයින් ලැබෙන සතුටින් එයා පෙළෙන්නේ නැහැ. නොපෙළෙන්නේ. නාභි හංසති. න අභිහංසති. න රාගං ජනේති. රාගය උපදවන්නේත් නැහැ කියලා. තස්ස ඨිතෝච කායෝ හෝති. එයාගේ ඔහුගේ කය වෙනස් නොවි සිටියේවි. ඨිතෝච කායෝ හෝති. කය වෙනස් නොවි සිටියේවි. ඨිතං චිත්ත. සිත සිතේවි. සිතත් හිත පෙරලෙන්නෙත් නැහැ. පැටලෙන්නෙත් නැහැ. ඊළඟට ආජ්ජත්තං සුසන්තිතං සුවිමුත්තා. ආධ්‍යාත්මී මනවින් පිහිටියේ වෙනවා. සිතත් ආධ්‍යාත්මී මනවින් පිහිටුණා වෙනවා. එතකොට එයා ඇසින් රූපයක් දැකලා නාබිජ්ජති. මනාපං නාබිජ්ජති. මනාප අරමුණෙහි ආසාවෙන් එල්බගන්නේ අරමුණට දෙඩි ආසාව කරන්නේ නැහැ. නාභිහංසතේන් ලැබෙන සතුටින් පෙලෙන්නේත් නැහැ. නේ රාගං ජනේති. රාගේ උපදවන්නේත් නැහැ. එහෙමයි. ඊළඟට තව එයාගේ කය. ඔහුගේ කය වෙනස් නොවි පවතිනවා. තස්ස ඨිතෝච කායෝ හෝති. එයාගේ කය වෙනස් නොවි පවතිනවා. කායික දැන් අපි ඇහින් රූපයක් දැකලා ඒ ඉන්ද්‍රිය අසංවර වුණාට පස්සේ අපේ කය පවායට අනු වෙනස් වෙනවා ස්වභාවය තියෙනවා නිසාන. එතකොට මෙයා මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුළ එයාගේ කයත් වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. සිතත් වෙනස්. චිතං චිත්තං. සිතත් වෙනස් වෙන්නේ නැතුව ඒක පැටලෙන්නේ නැතුව තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මී මනවින් සිත අජ්ජත්තං සුසන්තිතං සුවිමුත්තං. ආධ්‍යාත්මී මනවින් සිත පිහිටලා මනවින් ඒ කිසිම ක්ලේශයක් ඇසුරු කරන්නේ නැතුව මිදෙනවා. අර ප්‍රියමනාපදේ දෙකලා එකට ඇලෙන්නේ නැතුව එහෙම නිදහස් වෙන බව නේද? එහෙමයි. ඒ වගේම මේ ප්‍රියමනාපදේ ඊට පස්සේ චක්කුණා කෝපනේ රූපං දිස්සව අමනාපං න මංකු හොති. අර මනාපරමුණ දැක්කහම මනාප රූපයක් දැක්ක සිත అలවන දේ. එහෙමයි. දැන් මේ අමනාප රූපයක් දැකලා කොහොමද
සිත ගැටෙන දේ. ඔව්. සිත ගැටෙන දේක් දැකලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කියලා විස්තර කරනවා. චක්කුනාකෝපණේව රූපං දිස්වා අමනාපං න මංකු හෝති. අමනාප රූපයක් දැක්කහම මොකද කරන්නේ? නොහැකිලේ න මංකු හෝති. ඒකේ කිලෙන්නේ. හැකිලෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය ස්වභාවය හිත හැකිලෙනවනේ. ඊළඟට අපතිත්තේන චිත්තෝ නොසන්සුන් සිත් ඇත්තේ නැත්තේ වේ. සිත නොසන්සුන් ස්වභාවයට පත් කරගන්නේ නැහැ. ඊළඟට අදීන මනසෝ බැගපත් සිත් නැත්තේ වේ. අදීන මනසකින් කියන්නේ දීන නැති මනසක් ඇත්තෙක් වෙනවා. ඒ වගේම අභ්‍යාපන්න චේතසෝ දුෂ්ට සිතක් නැත්තෙක් වෙනවා. ව්‍යාපාදයක් ඇත්තේ නැහැනේ. අමනාප රූපයක් දැකලා හිත හැකිලෙන්න දෙන්නේ නැහැ. සිත නොසන්සුන් වෙන්න දෙන්නේ නැහැ. බැගෑපත් අදීන දීන සිතක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම අභ්‍යාපන්න කියන්නේ දුෂ්ට සිතක් ඇති වෙන්න දෙන්නේ නැහැ. අන්න ඔහුගේ කය සිටියේ වේ. එයාගේ අර විදිහටම චිතෝච කායෝ හෝති. කය සිටියේ වෙනවා. චිතං චිත්තං සිතත් ඒකත් එක මිශ්‍ර වෙන්නේ නැහැ. ඊළඟට අජ්ජත්තං සුසන්තිතං සුවිමුත්තං ආධ්‍යාත්මී මනවින් මේ පිහිටනවා. සිත මනවින් මිදෙනවා. අර කෙලිස් නිලමැස්සෝ එයා තුළ එයා වටා රොද බැඳගන්නේ නැහැ. එතකොට මනාප රූපයක් දැක්කහම එයා ඉන්ද්‍රිය සංවර ඇස සංවර කරගන්න ආකාරයත් මෙතනදි බුදුරජාණන් වහන්සේ විස්තර කළා. අමනාප රූපයකට ගැටෙන්නේ නැතුව පටිගියේ දෝමනස්ස ඇති කරගන්න නැතුව සංවර කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර දේශනා කළා. දැන් අර සතර සතිපට්ඨානේ පුරාවට අපි සෝමනස්ස අපිට සාකච්ඡා කරද්දී පැවසුවා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. එතකොට අභිජ්ජාවට දෝමනස්සට ඉඩ දෙන්නේ නැතුව වාසය කරන්න උපකාරණ මූලික දේ මෙතෙන් කියවෙන අතරනේ ඉන්ද්‍රිය සංවරය දෙන නිසා. ඉන්ද්‍රිය සංවරය. ඇහැ දැන් මේ අපි කතා කරේ සෝමනස්ස කියලා දුන්නේ ඇහැට පේන රූපය අරබයා ඇලෙන්නේ නැතුව ඉන්න විදිහත් ගැටණයක් ඇතික ගැටීමක් තරහක් ඇති කරවන රූපයකදී තරහක් ගැටීමක් ඇති කරගන්න නැතිව ඉන්න විදිහත් කියන. එහෙමයි. ඒ වගේම කණෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳනත් ඒ විදිහටම එහෙමයි ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා දේශනා කරනවා. යම් කාලෙක ওই විදිහට භික්ෂුව ඇසෙන් රූපයක් දැකලා මනාපමනාප රූපයන් පිළිබඳව භික්ෂුවගේ කය නොවෙනස්ව සිටියානම් එහෙමයි සිතත් නොවෙනස්ව සිටියානම් ආධ්‍යාත්මී මනවින් හිත පිහිටලා නම් තියෙන්නේ මනවින් මිදිලා නම් තියෙන්නේ කෙලසුන්ගෙන් කනින් ශබ්දයක් අහලා හැම සංවර නම් නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරලත් නාසයේ සංවරයි නම් දිවෙන් රසයක් විඳලත් කයින් පහසත් ලැබලත් කය සංවරයි නම් මනසින් අරමුණක් දැනගෙනත් මනාප අමනාප අරමුණු පිළිබඳව භික්ෂුවගේ කය නොවෙනස්ව සිටියේ වේ නම් සිත පිහිටි මේ සිතත් කයත් ඒ විදිහට නොවෙනස්ව සිටියේ වේ නම් සිතත් සිටියේ වේද ආධ්‍යාත්මෙහි මනවින් පිහිටියේ වේ නම් මනවින් මිදුනා වේ නම් කුණ්ඩලියේ මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ඉන්ද්‍රිය සංවරය ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරනවා කියන. එතකොට මේ අපි කතා කළේ ත්‍රිවිධ සුචරිතයේ පූර්ණත්වයට පත් වෙන්න හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඉන්ද්‍රිය සංවර කරගන්න ආකාරය. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය කොහොමද ත්‍රිවිධ සුචරිතයේ පූර්ණත්වයට පත් වෙන ආකාරයට ඉන්ද්‍රිය සංවරය දියුණු කරගන්නේ කියන එකයි මෙතනදී වදාළේ. මේ වදාළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ත්‍රිවිධ සුචරිතය වඩනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ත්‍රිවිධ සුචරිතය වඩනකොට පූර්ණත්වයට පත් වෙනවා සතර සතිපට්ඨාන. ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය. එහෙමයි. වැඩෙනවා පූර්ණත්වයට පත් වෙනවා ත්‍රිවිධ සුචරිතය කොහොම වැඩුවොත්ද කොහොම බහුල වශයෙන් පුරුදු කරගත්තොත්ද ඒකෙන් සතිපට්ඨානෙ වැඩෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ වදාන ඉද කුණ්ඩලිය බික්කු කාය දුච්චරිතම් පහයි කාය සුචරිතම් භාවේ. භික්ෂුව කාය දුෂ්චරිතය අත්හැරලා කාය සුචරිතය වඩන. එහෙමයි. එතකොට කාය දුෂ්චරිතය තමයි මොකද්ද ස්වාමීන් වහන්ස? ප්‍රාණඝාතේ, සොරකම, ඊට පස්සේ ගිහි ශ්‍රාවකයෙකුට ගත්තහම වැරදි කාම සේවනේ, පැවිදි ශ්‍රාවකයන්ට බ්‍රහ්මචර්යාව. එහෙමයි. මෙන්න මේ විදිහට කාය සංවර කරගන්නවා, කාය සුචරිතය වඩනවා.
වාචික සුචරිත වචී දුෂ්චරිතේ බැහැර කරලා වචී සුචරිතේ වලට බොරු කීම අත්හැරලා සත්‍ය වචන පාවිච්චි කරන ඊළඟට කේලාම් කීමෙන් වල කියනවා අරස් වචන කීමෙන් වල කියනවා හිස් වචන කීමෙන් වල කියනවා මනෝ සුචරිත මේ වචී සුචරිතයට පත් වෙන ඊළඟට මනෝ දුෂ්චරිතය අත්හැරලා මනෝ සුචරිතේ වඩන අනුන්ගේ දෙයට ආස කිරීම අත්හරිනවා ඊළඟට අනුන්ට ද්වේෂ කිරීම අත්හරිනවා ඊළඟට සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා මනෝ සුචරිතේ මේ විදිහට කාය වචී මනෝ කියන දුෂ්චරිතය අත්හැරලා කාය වචී මනෝ කියන සුචරිතේ වැඩීම තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රීවිද සුචරිතේ එහෙමයි සතිපට්ඨානෙ වැඩි යන ආකාරයට වඩන්නේ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මේ විදිහට ත්‍රිවිධ දුෂ්චරිතය අත්හැරලා ත්‍රිවිධ සුචරිතේ පුරුදු කර ගන්නකොට යාතුළු සතිපට්ඨානෙ වඩා ගන්න අවස්ථාවක් මේ තියෙනවා. ඒ කියන්නේ ඒකනේ බුදුරජාණන් වහන්සේ සීලයේ ශ්‍රාවකයන්ට අනුදැනෙන්නේ. සීලයේ ගිහි ශ්‍රාවකයන් විදිහට පංච සීලයේ පෝසතේ සීලයේ ඒ විදිහට මේ කාය වචී මනෝ සංවරේ දේශනා කරනවා. එහෙමයි. ඊළඟට පැවිදි ශ්‍රාවකයන්ට ගත්තාම ප්‍රාතිමුක්ත සංවර සීලේ, ඉන්ද්‍රිය සංවර සීලේ, ඊට පස්සේ පත්‍ය සම්නිශ්‍රිත සීලේ, ආජීව පාරිශුද්ධ සීලේ ආදී වශයෙන් මේ කය වචනේ මනස සංවර කරගන්න සීලයන් දේශනා කරනවා. අන්න ඒ විදිහට ත්‍රිවිධ සුචරිතේ වර්ණකොට සතිපට්ඨානය පිරෙනවා කියන. ඊට පස්සේ සතිපට්ඨානය කොහොම වැඩුවොත්ද සප්ත බොජ්ජංග වැඩෙන්නේ කියලා දේශනා කරනවා. එහෙමයි. සප්ත බොජ්ජංග වැඩෙන ආකාරයට සතිපට්ඨානෙ වඩන්නේ බුදුරජාණන් වහන්සේ වදානවා කායානුපස්සනාවේ සිහිය පිහිටවනවා. වේදනානුපස්සනාවේ සිහිය පිහිටනවා. චිත්තානුපස්සනාවේ සිහිය පිහිටනවා. ධම්මානුපස්සනාවේ සිහිය පිහිටවනවා. අන්න එතකොට දේශනා කරනවා ආතාපි කෙලස් තවන වීරිය තියෙන්න ඕන. සම්පජාන කෙලසුන් හඳුනා ගන්න නෝන තියෙන්න ඕන. ඒ වගේම සතිමා සිහිය තියෙන්නට ඕන. අන්න ආතාපි සම්පජාන සතිමා කියන අංග තුනෙන් යුක්තව විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මේ අනවබෝධයෙන් මේ දුක නම් වූ ලෝකයේ කෙරෙහි ඇතිවෙච්ච අවිද්‍යාවත් එදී ලෝභය දුම්නසත් දුරු කරමින් මේ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ සිහිය පිහිටවන්නට ඕන. අන්න එතකොටයි සප්තබොජ්ජංගයන් වැඩි යන මේ ආකාරයේ මේ සිහිය පූර්ණත්වයට පත් වෙනවා. අන්න ඊට පස්සේ දේශනා කරනවා කොහොම මේ බොජ්ජංගයන් කොහොම වැඩුවොත්ද බහුල වශයෙන් පුරුදු කළොත්ද විද්‍යාවත් විමුක්තියත් පිණිස පවතින. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතින. ඉතින් මේකෙදි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ තමයි සති සම්බොජ්ජංගයේ භික්ෂුව වඩනවා විවේකීය කාය චිත්ත කියන විවේකයේ ඇසුරු කරගෙන විරාගයේ ඇල්ම නිරුද්ධ කිරීම ඇසුරු කරගෙන නිරෝධ නිස්සිත ඇල්ම නිරුද්ධ කිරීම ඇසුරු කරගෙන වොස්සග්ග පරිණාමෙන් අමා මහ නිවන අරමුණු කරගෙන ඊට නැඹුරු වෙලා සති සම්බොජ්ජංගයේ වඩනවා. ඒ විදිහටම ධම්මවිචේ සම්බොජ්ජංගයේ වඩනවා. ඊළඟට විරේ සම්බොජ්ජංගයේ වඩනවා. පීති සම්බොජ්ජංගයේ වඩනවා. පස්සද්ධි සම්බොජ්ජංගයේ වඩනවා. සමාධි සම්බොජ්ජංගයේ වඩනවා. උපේක්ෂා සම්බොජ්ජංගයේ වඩනවා. අන්න ඒ විදිහට විවේකී ඇසුරු කරගෙන විරාගය ඇසුරු කරගෙන නිරෝධය ඇසුරු කරගෙන නිවනටම නැඹුරු වෙලා සප්තබොජ්ජංග වඩද්දී විද්‍යාව චතුරාර්ය සත්‍ය අවබෝධය තණ්හාවෙන් නිදහස් වීම නම් වූ විමුක්තියත් කියන ඵලයන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාම මේ කුණ්ඩදී ඊටාම පැහැදීමට පත් වෙලා තෙරුවන් සරණ යනවා. එහෙමයි. වාගෙතන සරණ යනවනේ. එහෙමයි. එතකොට අර විදිහට ආරාමෙන් ආරාමයට වාද විවාද අනුසස් කරලා ඉන්න අය ඇසුරු කරපු කුණ්ඩලිය විද්‍යා විමුක්ති ගැන වදාලා භාගතුන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු බණ පද අහලා විද්‍යා විමුක්ති ලැබෙන විදිය ගැන පියවරෙන් පියවර අහලා ඒ ධර්මයේ පැහැදිලා සරණ ගියා. ඒ වගේම පින්නස්සවනද මෙතෙන්දි මට සිහිපත් වෙනවා මේ අවිජ්ජා සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාළ තව කරුණු කිහිපයක්. ඒ තමයි මේ විද්‍යා විමුක්ති වලට දැන් මේ දේශනාවේදී අපි
සාකච්ඡා කළේ සත්තබොජ්ජංග ළඟින්ම තියෙනවා කියලා. සත්තබොජ්ජංග සතර සතිපට්ඨාණයෙන් ලබා දෙනවා කියලා. සතර සතිපට්ඨාණයට සවන්නත් තෝරලා දුන්නේ ත්‍රිවිධ සූචරිතය. ත්‍රිවිධ සූචරිතයට ඉන්ද්‍රිය සංවරය. ඉතින් මේ මට මතක වෙන සමින්නාස ඉන්ද්‍රිය සංවරයට සති සම්පජන් උපකරනවා කියලා භාගතුන් වහන්සේ මේ අවිජසූතේදී වදාලා. ඒ සති සම්පජන් සිහිය නුවණට උපකාර වෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලා වදාලා. යෝනිසෝ මනසිකාරය ලබා දෙන්නේ ශ්‍රද්ධාවෙන් කියලා වදාලා. ඒක ශ්‍රද්ධාව ලබා දෙන්නේ ශ්‍රද්ධාව ඇති කරන්නේ ධර්ම ශ්‍රවණයෙන් කියලා භාගතුන් වහන්සේ වදාලා. ධර්ම ශ්‍රවණයෙන් ලගෙනත් දෙන්නේ සත්පුරුෂ ඇසුරෙන් කියලා. ඉතින් ඒ නිසා සත්පුරුෂ ඇසුර කියනවා අපි සීල සූත්‍රය. එහෙමයි සනස. ඉතින් මේ බොජ්ජංග සංයුක්තයේදීම අපි පසුගිය දවසේ කතා කළ සීල සූත්‍රයේදී අර කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ඇහිලා විද්‍යා විමුක්ති දක්වා යන ගමන ගැන කියවෙන. ඉතින් ඒ නිසා ඒ භාගතුන් වහන්සේගේ ධර්මයමයි ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කළේ, කතා කළේ. ඉතින් ඒ නිසා අපිට හොඳට මනාකොට තේරෙනවා මේ ධර්මය අවබෝධය කරා යන කෙනෙකුට නිරන්තරයෙන් නොකඩවා කළ යුත්තේ සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයමයි කියලා. සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්න ශ්‍රද්ධාව උපදින බවත්, ශ්‍රද්ධාවත් උපදිනවත් එක්ක යෝනිසෝ මනසිකාරය උපදිනවා එක්ක සිහිය නුවණ දිනු වෙලා ඒ කිනාට මේ ඉන්ද්‍රිය සංවරයට එන්න අවස්ථාව ලැබෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් තමන්ගේ එතනින් එහාට ත්‍රිවිධ සුචරිතය, සතර සතිපට්ඨාන, දැන් අපි කතා කරන මේ බොජ්ජංග හතක් දිනු කරගෙන සියලු දුක් නිමා කරන විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඒකාන්තේ මියුතුම් ධර්ම සාකච්ඡාවෙන් රැස්වුණු පිනත් හැම දිනාටම හේතු වාසනාම් වේවා. දෙවියන්ටද ප්‍රාර්ථනීය බෝධියකින් ධර්ම අවබෝධයට මේ පින් උපකාර වේවා. මේගේ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපත පිණිස මේ ධම් සාකච්ඡාවෙන් රැස්වුණු පින හේතු වේවා. ශ්‍රද්ධා රූපවානි ශ්‍රද්ධා ගුවන් විදුලියේ කටයුතු කරන හැම දෙනාටමත් තමන්ගේ ජීවිතයේ සුවපහසු පිණිස උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.